අද මම ඔයගලන්ට අරගෙන ආවේ ගොඩාක් රසවත් රොටි එකක්. ඉතින් හරිම අඩු අමතරයි ප්‍රමාණිකදී හදා ගන්න පුළුවන් ගොඩක් ග්‍රේසි, ගොඩක් රසවත් රොටි එකක්. මේක හදන්න ඕන ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපිට ගෙදර තියෙන දේවල් වලින් ඉක්මනින් හදලා රස බලන්න පුළුවන්. ඔන්න මේක රෑ කෑමටත් නියමයි. අපි නම් බලමු මේ රසවත් රොටි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම අරගෙන තියෙනවා මෙතන පාන් පිටි ග්‍රෑම් 300ක්. අපි දැන් මේ පාන් පිටි ටික මේ වගේ බෝල් එකට දාගමු. ඊළඟට ආගෙ රසාන මේකට ලුණු එකතු කරන්න. ලුණු ටික එකතු කරගත්තට පස්සේ මේ වගේ හොඳට අපි කලවම් කරගමු. දැන් මම මේකට එකතු කර ගන්නවා තෙල් මේ සැඳි දෙකක්. තෙල් වෙනුවට ඔයාලට මෙතනදී බටර් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මාගරින් ගන්න පුළුවන්. ඒ ටිකත් එකතු කරලා නැවත හොඳට කලවම් කරමු. ඊළඟට අපිට ඕන කරන්නේ මේ බිරි මිශ්‍රණය හදා ගන්න මද රසන වතුර. සාමාන්‍ය අපිට ඇඟිලි දාන්න පුළුවන් ප්‍රමාණයට රසනට ගන්න. දැන් අපි වතුර ටික ටික දාලා පිටිමෝලිය හදාගමු. මෙතනදී අපිට ඕන කරන්නේ අතේ ඇලෙන්නේ නැති පිටිමෝලියක්. ඒ නිසා ඔයගොල්ලෝ වතුර වැඩි කරගන්න එපා. මුලින්ම මේ විදිහට හැම තැනටම වතුර දාගන්න. දාලා මේ වගේ හොඳට හැන්දෙන් අපි කලවම් කරගමු. ඉතින් හැම පිටි කොටසකටම හොඳට වතුර වැටුණට පස්සේ අපි හැන්ද අයින් කරලා මේ වගේ අතින් ඔක්කොම ටික එකතු කරගමු. මේ විදිහට ඔක්කොම ටික එකතු කරගෙන මේ පිටිමෝලිය ඔයගොල්ලෝ විනාඩි 2ක් 3ක් වගේ හොඳට නීට් කරගන්න. ඉතින් ඔයාලට වෙලාව තියෙනවා නම් විනාඩි 5ක් වුණත් නීට් කරාට කමක් නැහැ. මේ විදිහට ඔයගොල්ලෝ හොඳට නීට් කරගන්න. විනාඩි 2ක් 3ක් නීට් කරාට පස්සේ ඔයගලන්ට පෙනේ පිටිමෝලිය හොඳ සොෆ්ට් එකකට තියෙනවා. පොඩ්ඩක්වත් අතේ යන්නේ නැහැ. අපි දැන් පිටිමෝලිය මේ විදිහට තියලා විනාඩි 10ක් වගේ වහලා තියාගමු. මේ හරියට මොන විනාඩි 10කට පස්සේ අපි දැන් මේ පිටිමෝලියෙන් බෝල කඩාගමු. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍ය ප්‍රමාණය බෝල කඩා ගන්න. අපිට පාන් පිටි ග්‍රෑම් 350ෙන් බෝල 5ක් වගේ කඩා ගන්න පුළුවන්. දැන් මම කරන්නේ මේ වගේ කඩාගත්ත බෝලයක් අරගෙන මෙන්න මේ විදිහට තුනී කරගන්නවා. ඉතින් ඔගොල්ලෝ තුනී කරගනිද්දී හතර තැනට මේ වගේ පිටි ටිකක් එහා ගන්න. මේ විදිහට අපි තුනී කරගමු. මෙතනදී වැදගත්ම දේ තමයි ගොඩාක් තුනී වෙනකම් මේක දිගෑ ගන්න එපා. චුට්ටක් ගණකම තමයි තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ තුනී කරගන්න. ඉතින් ওই විදිහට අපි ඔක්කොම රොටි ටික මෙන්න මේ වගේ ගන්නට දිගරගමු. ඊළඟට මම මේ වගේ gedara tina cup පාවිච්චි කරනවා මේ රොටි එක ලස්සනට හදාගන්න. මේ විදිහට cup එකට අපි හදාගත්ත රොටි එක දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට කරද්දී හරිම ලේසි. මේ විදිහට හදාගත්තට පස්සේ මම මේකට දාගනවා බිත්තරයක්. ඉතින් ඔයාලට බිත්තරයක්ම ගන්න පුළුවන් නැත්නම් මේක ඔම්ලට් එක වශයෙන් හදලා දාගන්නත් පුළුවන්. බිත්තර දාගත්තට පස්සේ මම මේකට එකතු කරගන්න චුට්ටක් කප්පකට තක්කලි ටිකක්, අමු මිරිස් ටිකක්, ලුණු ටිකක්. ලුණු ටිකකුත් එකතු කරගන්න, ගම්බිරිස් ටිකක්, ඊළඟට කෑලි මිරිස්. ඉතින් මේ දේවල් ඔයාගේ රස අනුව වෙනස් කරලා එකතු කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ හොඳට බලා ගන්න. මේ විදිහට හරිම ලේසියෙන් අපිට මේ රොටි එක හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ හදලා අපි ওই විදිහටම අපි කප් එකේම රොටි එක තියාගමු. ඉතින් අපි අනිත් ටිකත් ওই විදිහටම හදාගමු. හරිම ලේසියි මේක හදන්න. ඉක්මනින් හදන්න පුළුවන්. ඉතින් මේ අතරේ ඔයගොල්ලෝ තැටියකුත් ලිපේ තියාගන්න. මේ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් පුච්ච ගන්න ලිපේ කේන්දර වැඩි කර ගන්න නැතුව මේ විදිහට තැටි තෙල් ටිකක් දාලා අපි හොඳේ රොටිය පුච්ච ගමු. ඉතින් අඩු කේන්දරේ පුච්ච ගන්න, කේන්දර වැඩි කර ගන්න එපා. එක පැත්තක් හොඳටම පිච්චුනට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. මෙන්න මේ වගේ ගන්නට හොඳින් පිච්චුනට පස්සේ අපි එළියට ගමු. ওই විදිහට අපි ඔක්කොම රොටි ටික හදාගමු. දැන් මේ තියෙන්නේ මම ওই විදිහට හදාගත්ත මගේ රසම රස රොටි ටික. ඉතින් හරිම ඉක්මන් ගොඩක් රසවත් මේ රොටි එක. ඉක්මනින් හදලා රස බලන්න පුළුවන්. රෑ කෑමට නම් ගොඩක් හොඳයි. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හදලා බලන්න ගොඩක් රසවත්. ගොඩක් දේවල් ඕන කරන්නේ නැති නිසා ඔයගලන්ට පහසුවේ මේක. එහෙනම් එදවට පස්සේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.